අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල බස් ගාස්තු ඉහළට අවම ගාස්තු 20ක් සමස්ත ගාස්තුව 15%කින් ඉහළ යන ලකුණු විදුලි බිලෙන් ජනතාවට කරන්ට් එක වදින්න ළඟයි සිමෙන්ති මිල 350කින් ඉහළට සිමෙන්ති කොට්ටයක් 1850යි ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය නංවන්න ඉන්දියාවේ අදානිගෙන් ඩොලර් මිලියන 500ක ආයෝජනයක් කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය බැරි මරගාතේ දුවන බිලියන ගණන් පාඩු ලබන කණිජ තෙල් සංස්ථාවේ සේවකීන්ට බෝනස් වෙනුවෙන් රුපියල් කෝටි 50ක් ගෙවන්න හදන කතාව ඇත්තද තවමත් රට පුරා ගෑස් පෝලිම් හරින්ගෙන් ජනපතිට මාසයක් ආණ්ඩු පෙරලන්න අලුත් ආණ්ඩු හදන්න ජාතික ආණ්ඩු පිහිටවන්න අපි එක් වෙන්නේ නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි ප්‍රථමයෙන් දේශීය පුවා දෙදහස් විසියක වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මේට සුළු මොහොතකට පෙර නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රතිඵල www.donets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි. එම පොත නැවතත් 2021 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මේට සුළු මොහොතකට පෙර නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රතිඵල www.donets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි. සංස්ථාව මග බලාගෙන හිටපු ඉන්ධන මිල වැඩි කිරීම ඊයේ සිදු වුණා. එහි ප්‍රතිඵල දැන් දැන් පැමිණෙමින් තිබෙනවා. බස් ගාස්තු ඉහළ යාම, පාසල් වෑන් රථ ගාස්තු ඉහළ යාම හා කන්ටේනර් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම අද ලැබුණු ප්‍රතිඵල අතර වෙනවා. පොඩි මිනිහට ගමනක් යන්න තිබුණු එකම අවස්ථාවත් අදින් පස්සේ නැති වෙන තත්ත්වයකටයි පත් වෙන්නේ. හැම දෙයක්ම ඉහළ දාද්දී ඇයි අපි බස් ගාස්තු විතරක් වැඩි කරන්නේ නැතුව ඉන්නේ කියලා ආණ්ඩුවට හිතෙන්නේ නැති. මුදල් ඇමතිවරයා පසුගියදා කිව්වේ තවත් සහන ඉදිරියේදී ජනතාවට දෙනවා කියලයි. ඒ සහනයද දන්නේ නැහැ මේ. ඒ අනුව බස් ගාස්තුද ඉහළ දැමීමටයි තීරණේ වී ඇත්තේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් විශේෂ බාර අමාත්‍ය දිලුම් අමුණුගම සහ පෞද්ගලික බස් හිමියන් සමග අද පෙරවරුවේ පැවැතුණා. එහිදී තීරණේ උනේ සමස්ත බස් ගාස්තුව 15%කින් පමණ ඉහළ දැමීමටයි. හුඟක් වෙලාවට හෙට කැබිනට් රැස්වීමෙන් අනතුරුව අපිට නව සංශෝධිත මිල ගණන් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබේ. ඒ කියන්නේ 17නේ දැන් තියෙන අවම ගාස්තුව. ඔව්. එහෙමනොත් ඒක 19 වෙන එකද වෙන්නේ? 19 හෝ 20 වෙන්න පුළුවන්. හැබැයි අවම ගාස්තුව යන කෙනාට රුපියල් 2යි වුණාට ඒක දුර යනකොට වැඩි වෙනවා. ඒ නිසා ඒක එච්චර සරල නැහැ. මේ ප්‍රශ්නේ නිසා ඉන්ධන ඉන්ධන පිරුම් හල් හිමියන්ට පුළුවන් නම් පොදු ප්‍රවාහනයේ සඳහා බස් රථ පාසල් වෑන් රථ වගේ දේවල් සඳහා වෙනම පොම්පයක් වෙන් කරන්න. ඒකත් මේ අවස්ථාවේදී කරන විශාල සේවයක් රට වෙනුවෙන්. අපි අමුතුමාට කිව්වා බොහෝ දුරට හෙට බස් ධාවනේ අඩාල වේවි. දැන් අර මොකෙන්ද වැටිච්ච කාට මොනා වුණත් එකයි කියලා අපිට බස් ධාවනේ කරන්න බෑ. හෙට කැබිනට් මණ්ඩලයෙන් දෙන ඕනම් තීන්දුවක් ඔබට බාර ගන්න කැමතිද? නෑ. ඉල්ලීමක් කරේ නැද්ද? ඒ ප්‍රතිශතය අපි දැන්ටමත් ෆයිනලයිස් කරලා තියෙනවා. කැබිනට් ඔබතුමාගේ ඉල්ලීම අපිට ඕන ඔබතුමාගේ අමුතුමාගෙන් ඉල්ලුව ඉල්ලීම කීයද වැඩි වෙන්න ඕන? එහෙමනේ බස් උත්ති සම්මුතියේ ප්‍රශ්නේ 100කට 15කට අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිශතයක් විය යුතුයි. ඒක තමයි න්‍යාය. ඊට වැඩි අඩු ගාණක් තමයි අමාත්‍යවරයාගේ අමාත්‍යංශයෙන් ජාතික ගමනාගමන සභාවෙන් අපිට පෙන්වී තියෙන්නේ. එමුතුමාගේ රුපියල් 2 හෝ 3නේ. අවම ගාස්තුව බොහෝ දුරට ඒ වගේයි. පිටින් රුපියල් 20යි. බොහෝ දුරට ඉතින් අවම ගාස්තුව එමුතුමා කිව්ව විදිහට ඒක වෙයි. එච්චර. අද දිනේදී අමාත්‍යවරයාත් සමග පැවැත් වූ සාකච්ඡාවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයට ආරාධනා කළේ නැහැ. ඒකට ආරාධනා කරලා තිබුණෙම ආණ්ඩුවට කඩේ යන ඇමතිවරයාගේ සාක්කුවේ ඉන්න ආණ්ඩුවත් එක්ක ඩීල් දාන බස් සංගම් කීපයකට විතරයි. පෞද්ගලික බස් කර්මාන්තය පවත්වාගෙන යන්න කිසිසේත් සැහැීමකට පත් වෙන්නේ නැහැ මේ බස් ගාස්තු සංශෝධනය. මේක පෞද්ගලික බස් කර්මාන්ත කරුවා සහ සේවකයන්ව වලපල්ලට දෙදැමීමක් ලෙසයි. අපේ විධායක කමිටුව තීරණය කළා තියෙනවා ආනයන අපනයන ප්‍රවාහන ගාස්තුව 160කින් ඉහළ දැමීමට මේ 160කින් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි වැඩි වෙන්නේ මොකද ඉන්ධන මිල ඉතා ඉහළ මුදලකින් වැඩි වීමත් ඩොලරේ අගේ ඉහළ යාම නිසා මේ අමතර කොටස් වල මිල ඉහළ යාමත් නව ලොරි රථවල මිල ඉතා අධික වීමත් මේට බලපාලා තියෙනවා
අපිට කරන්න දෙයක් නැහැ අපිට අකමැත්තෙන් වුණොත් මේ මාසේ අපි කොමඩ දවසක ඉන්නා මොකද මේ දරුවන්ගේ අධ්‍යාපනය අපිට කඩක් කප්පල් කරන්න අපි කිසිම සූදානමක් නැහැ දබන මාසේ පළවෙනිද වෙනකොට අපිට රජයේ මේ සඳහා යම් වැඩ පිළිවෙලක් සකස් නොකරොත් අපි අනිවාර්යයෙන්ම 140 ගාස්වන් සූදානයකට යනවා ඇමතිකම බාරගත් දිනේ සිට අද නෙවෙයි හෙට න්‍යාය භාවිත කරන ඇමති ලොකුගේ අදත් කිව්වේ අවශ්‍ය තරම් ඉන්ධන තුග තිබෙන බවයි ජනතා අපිට ආව ඉංග්‍රීසි තොරව ඩීසල් තියෙනවා ඩීසල් තියෙනවා එතකොට පෙට්‍රල් නැවක් සමුද නැත්නම් අඟහරුවා දෙනවා රටේ අවශ්‍යතාවයට වුණ කරන තොග අපි ගාව දැන්ට මේ මොහොතට එනවා අද අපි ඉරිදා දවසත් වෙලා නිවාඩු ගත්තේ නැහැ අපේ ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම වැඩ කරනවා සමුද වෙනකොට අපේ හැම පිරෝම් පොලකම අඩුවක් නැතුව සෙල් තියේ බෝඩිමක් නැතුව ගන්න ඩීසල් නැවක් නැංගුරන් දාලා අද උදේ බාන්න පටන් ගත්තා අත් වශයෙන් මේක පමාවුනේ නැවේ එන්ජින් ඩෝසියක් දින්දා කොළඹට එන්න ප්‍රවිසි යාත්‍රක විතර පමාවක් වුණා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් ඩීසල් නැතුව ජනතාව අසරණ වුණා මා නියම සැප දන්නම් තියෙන්නේ මිනිස්සු දුන්නා දැන් ඉතින් කනව හොඳට ඇති වෙන්න කනව දැන්නම් මේ අයහපත් අසමතුලිත පාලනය තුළ මේක මේ තත්ත්වෙට පත් වෙනවා ජනතාව තවත් අසීරුවට තමයි පත් වෙන්නේ මොනා කන්න දෙවියන්ගේ පීඩාවක් කොට මේ සැපද කියලා මම අහන්න තියෙන්නේ කණ්ඩත් නැතුව ඒක අඩියක් කල් ගියාම ඉතල මල්ලි මේ රජ කාලේ තෙල් තිබුණ නැහනේ ඒ කාලේ මිනිස්සු ඔක්කොම පයින් කරත් වලනේ ගියේ ඒතකොට කොලෙස්ටරෝල් තිබුණ නැහැ දිය වැඩියා වර මේ ලෙඩ නැහනේ එතකොට ඇවිද්දාම මේ පයින් ගියාම මිනිස්සුන්ට මේ ලෙඩ හැදෙන්නේ නැහැ ඒතකොට බේත් ගන්නත් ඕනේ නැහැ මිනිස්සු නිරෝගී වෙනවා එහෙම යුගයක් එහෙම එන්න ඕනේ මිනිස්සු පුරුදු වෙන්න ඕනේ එතකොට තමයි රට දියුණුව මේ අතර රට තුළ දැවැන්ත ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී ඇති මොහොතක ඛනිජ තෙල් සංස්ථාවේ ලොකු පුටුවල මහත්වරුන් අපූරු තීරණයක් ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා බිලියන ගණන් පාඩුවයි කියන පසුගියදා ඉතිහාසයේ වැඩිම තෙල් මිල වැඩිවීමත් ජනතාවට දායාද කළ ඛනිජ තෙල් සංස්ථාවේ සේවකීන්ට අවුරුදු බෝනස් දෙන්න හදන බවටයි පුවත්පත් අද වාර්තා කර තිබුණේ. රුපියල් කෝටි 50කට අධික මුදලක් ඒ වෙනුවෙන් වෙන් කිරීමටද අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවට එම පුවත්පත් වාර්තා සඳහන් කරනවා. කකුලේ පෑගෙන වැලි කැටයක් තරමටවත් ජනතාව ගැන නොහිතන පාලකීන් සහ ඛනිජ තෙල් ඇමතිවරයා ප්‍රමුඛ නිලධාරීන් බෝනස් දීමේ තීරණයක් ගෙන තිබේ නම් එවැනි අපරාධ මහ පොළව උහුලයිද දැන් ජනතාවට විදුලි බිලෙන් කරන්ට් එක වදින්න ඔන්න මෙන්න කියලා තියෙන්නේ. ලේසි පහසු ගානකට නෙමෙයි 100%කින් 500කින් විදුලි බිල ඉහළ යන බවයි මන්ත්‍රී පාටලී චම්පික කියන්නේ. රට තුල මේ වන විට උද්ගත වී ඇති බරපතල අර්බුද අතර විදුලි අර්බුදයත් ප්‍රධානයි. විදුලි අර්බුදයට නිසි විසඳුමක් තාමත් සොයාගන්න බැරි නිසා හදිසි විදුලි මිලදී ගැනීමකටත් අවසර හිමි වුණා. කොමුණත් කාගේ කාගේත් සාක්කුවලට මේ හරහා කොමිස් වැටෙන බවට නම් මේ වන විට චෝදනා එල්ල වෙමින් තිබෙනවා. අන්තිමේදී විදුලි අර්බුදයේ විදුලි බිලටත් අත තියෙන තැනටයි පත් වෙලා තියෙන්නේ. මේ විදුලි බිලේ වැඩිවීම ගැන දැන් කණින් කොණින් විවිධ ආරංචි පැතිරෙන්න පටන් අරගෙන ඒකක බිඳුවේ ඉඳන් 30 දක්වා විදුලි පරිභෝජනය කරන ඉන්නවා 13,89,000කට ආසන්න පිරිසක් ඒ පිරිසේ විදුලි බිල 100%499කින් ආසන්නයෙන් 5 ගුණයකින් වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා ඒකක 31 ඉඳන් 60ට ඉන්නවා ආසන්නයෙන් 17,500කට ආසන්න ප්‍රමාණය 100%350කින් කියන්නේ 3.5ක් වැඩි විදුලි බිල වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒකක 61 ඉඳන් 90ට ඒකේ ඉන්නවා 16,93,000ක් පමණ 100%166කින් විදුලි බිල වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒකක 180ට වඩා පාවිච්චි කරන අයගේ මේගොල්ලෝ අය කරන්න යෝජනා කරලා තියෙන 18%ක් පමණයි. කඩසාප්පු හිමියන්ට 28%ක වැඩිවීමක් යෝජනා කරලා තියෙනවා. හෝටල් වලට 27%ක වැඩිවීමක් යෝජනා කරලා තියෙනවා. කර්මාන්ත ශිෂ්ටයේට 40%ක වැඩිවීමක් යෝජනා කරලා ලංකා විදුලි බල මණ්ඩලයේ බලාපොරොත්තු වෙනවා ආසන්නයෙන් සමස්තයක් ඇරිට තමන්ගේ ආදායම 60%කට වැඩි ප්‍රමාණයකින් වැඩි කරගන්න මේ ක්‍රමයට 24 පෑම විදුලිය දෙන්න බැරි ආයතනය විදුලි බිල වැඩි කිරීමට ඉල්ලීම කොච්චර යුක්තිසහගතද කියන එකත් අපි සලකා බැලිය යුතුයි ආණ්ඩුව දැන් මිල වැඩි කරන්නේ මේ චුට්ට චුට්ට එහෙම නෙවෙයි එන පත තමයි අපේ ජනතාවගේ හිස් මත
අතාරින්න. මේ අතර ඉදිරි වසර 6ක කාලය තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් මගින් මෙගාවොට් 5000ක ප්‍රමාණයක් උත්පාදනය කර ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඉන්දියාවේ අදානි සමාගමෙන් මේ සඳහා ඩොලර් මිලියන 500ක ආයෝජනයකට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි මහාමාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ. ගෑස් බෙදා හැරීමේ කටයුතු මේවන විට යථාතත්වයට පත්වෙමින් තිබෙනවා. එහෙත් ගෑස් පොලිම් තවමත් දකින්න ලැබෙනවා. මං ආවා උදේ පාන්දර පාමාරට. දැන් කියන්න තියෙන දැන් සැපද කියලා ආන්න තියෙන්නේ. අපි ආවේ උදේ පාමාරට. ගෑස් තියනවද නැද්ද කියලා තාම අපිට හරියට කියන්න බෑ. පිට මාස දෙකක් විතර ගෑස් නැහැ. අතමාට විතර ආවේ. ගෑස් 50 තමයි එන්න කියලා කියන්නේ. අද ඉරිදා දිනයක් හේතුවෙන් විශාල පිරිසක් ගෑස් ලබා ගැනීම සඳහා සූදානම්ින් සිටියත් අද ගෑස් නිකුත් කිරීම බොහෝ ස්ථානවල සිදු කෙරුණේ නැහැ. මේ නිසා පානුදුර ප්‍රදේශයේද දිගු ගෑස් පොලිම් දක්නට ලැබුණා. අපාන්දර 3ට ආවේ. පුදුම කර්මයක් තමයි මේනම් ගෙවන්නේ. දිගනාන්නවා කියලා තමයි කියන් තින්නේ. පාන්දර 3ට ආවේ. කරන්න බැරි නම් වහලා ගෙදර පලයෝ කියන එක තමයි කියන් තින්නේ. ඉතින් මේ වගේ ආණ්ඩුවක් ඉන්නකන් ඉතින් අපිට පාර තමයි ඉන්නේ හැමදාම. මේ බලකින්ගේ තියෙන දුර්ලභකම නිසා තමයි මේ මිනිස්සු මේ තරම් රස්සිය දුක් විඳිනලා තියෙන්නේ. අලුයම පහටත් ගෑස් මෙතන බෑවා කියලා මම ඇතුලේ ගෑස් තියෙන විත්තියක් පේනවා. නමුත් ඉතින් ගෑස් නිකුත් කරන්නේ නැහැ. අදහස කියන්නේ ඉතින් අද පොලිමේ ඉන්නව හෙටගෙන බලාපොරොත්තුවක් ඇතුව අද හම්බෙයිද කියලා දන්නේ නැති හින්දා. දුක් විඳිනල වැඩකුත් නැණි පිච්චෙන්නේ අපේ ලේනේ. පහට විතර ආවේ. සැපද කියලා තමයි අහන්නේ. දවස් 3 මේ 3 වෙනි දවස. අද පාන්දර 3ට මෙතෙන්ට ආවේ. කිසිම සලස්මක් නැහැ. කියන්න දෙයක් නැහැ. ඉතින් රජය ගන්නම් අන්තිමයි. මේ පෙට්‍රලොත් ඉවරයි අන්තිමයි. මේ අතර දැඩි ගෑස් හිඟයකට මුහුණ පා ඇති ගාල්ල ප්‍රදේශයේ ජනතාව දින කිහිපයකට පසු පැමිණි ගෑස් ලොරිය අත්පසන්නාද දෙමින් පිළිගත්තේ මේ අයුරින්. ඔබගේ දැක්ම ඉස්සරහා ලොරියක තියෙකෝ අපි මේ ටැංකියට පුරවන් එන්න යන ගම. පෙට්‍රල් පොලිමේ හිටියා, ඊට කලින් දවසේ ඩීසල් පොලිමේ හිටියා, අද ගෑස් පොලිමේ ඉන්නේ. මේ සල්ලි වලට බඩු ගන්න ඉන්නේ. ගාල්ල වත්තේගම ප්‍රදේශයේ අවන්හලක ගෑස් උඳුනක හටගත් ගින්නක් හේතුවෙන් එම අවන්හල සම්පූර්ණයෙන්ම විනාශ වුණා. පාන්දර මම පරන් ගත්ත වැඩ ඊට පස්සේ පැය දෙකක් ඉඳ වැඩ කරනකොට ඒ සැයට ගිනි ගත්තා. කොහොම පෑන් ඔක්කොම පිච්චිලා ගියා. ඊට පස්සේ වටේ ඉන්න අය ඇවිල්ලා බොහොම අමාරුවෙන් පැය භාගයක් විනාඩි 25ක් විතර මේ මහන්සිලා නිවාගත්ත යන්තම්. රටේ පවතින ආර්ථික ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාලකීන්ට කිසිදු වගකීමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. භාණ්ඩාගාර කිනුම ඍණ කෝටි ලක්ෂේ. එයා ලංකාවේ ඒකෙත් දේ ප්‍රමාණ කෝටි 20000කට වඩා වැඩි. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ඒක ගිනුමත් පතුලට මෙහිදලා. භාණ්ඩාගාර ගිනුමත් හිඳිලා, තෙල් සංස්ථාවේ ගිනුමත් හිඳිලා, එයා ලංකාවේ ගිනුමත් හිඳිලා, විදුලි බල මණ්ඩලයේ ගිනුමත් හිඳිලා. ජාති අමතලව ප්‍රකාශ කර මොකද? පරිප්පු රුපියල් 60යි, සැමන් රුපියල් 100යි. පරිප්පු කිලෝග්‍රෑම් එක රුපියල් 360 වෙනකොට කසාය බිබු ගලුව වගේ මහකණ්ඩ යම් ප්‍රමාණයකට හරි අස්වැන්න ලබා ගන්න පුළුවන් උනේ. ගෝඨාභය රාජපක්ෂේ කඩිනම් කාබනික අටමගල නිසා නෙවෙයි. ගොවින් ගාව නේද පොඩි යූරියා ටිකක් ඉතුරු වෙලා තිබුණා. එනස විශාල ආපදාකාරී තත්ත්වයකට අපේ රට මුහුණ දීලා තිබෙනවා. හැබැයි නායකයන්ට මේ පිළිබඳ වගේ වගක් නැහැ. අපි කවුරු සූදානම් වෙන්න ඕන? මේ ආණ්ඩුව පළවා හැරීමේ සටන ආරම්භ කරන්න. මේ ආණ්ඩුවට කිසිම දෙයක් දැන් කියලා වැඩක් නැහැ. කියන්න තියෙන්නේ එක දෙයයි මේ රටේ ජනතාවට. කරුණා කරලා අලුත් ආණ්ඩුවක් තෝරගන්න අවස්ථාව දීලා යන්න කියලා විතරයි කියන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ කම්පැනි ලංකාව ඒගොල්ලෝ කරගෙන යන්නේ ඒ කම්පැනියෙන් හම්බ කරන්නේ. ඉතින් රටම කෑල්ල 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 දීලා ඉවර කරලා තියෙන්නේ. රාජපක්ෂ කෑල්ල ඉවර කරන්නයි දැන් තියෙන්නේ. නීලා නොවන මට්ටමින් මාධ්‍ය වාර්තා කරනවා අක්‍රමාත්‍යවරයාගේ වෙනස් වීමක් සම්බන්ධව. ඒ අතර කියන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එතනට රීප්ලේස් වීමක් වගේ දෙයක් ප්‍රශ්න තියෙන්නේ අගමැතුම වෙනස් වුණාට පස්සේ මොකද්ද වෙන වෙනස රටට? ඔය අගමැතුම වෙනස් වුණොත් එහෙම ඉතින් ඔය රාජපක්ෂ පෞලෙන් කවුරු කියන්නේ අගමැති වෙයි. ඇත්තටම ඉතින් මහින්ද මහත්තයා අගමැතිකම තියාගෙන අපිට දේශීය ක්‍රමයට රටවල දාන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ අගමැති කරොත් අපිට බටහිර ක්‍රමයට වල දාන්න පුළුවන්. ඉතින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරේ මම දැන් පස්සරයක් කරලා තිබෙනවා. එතුමා දැන් වලක් හැපුවා ඒ පස්වතාවක අගමැතිකම කරලා. මේ පාර පුළුවන් එතුමාට හරි වෙනවතාවට ලැබුණොත් වල දාන්න.
ආණ්ඩුව පෙරලීමට හෝ ජාතික ආණ්ඩුව පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ කටයුතු කරන්නේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොනරාගල දිස්ත්‍රික් සමුළුවට අද එක් වෙමේ. ඉවසුව ඇති වෙන්න පුළුවන්. හැබැයි රටේ ජනතාව විල්ලන්නේ රටට සාධාරණයක් මිසක් රටේ වෙනසක් මිසක් එහෙම නැතුව හිතන හිතන වෙලාවට ඉවසුව ඇති කියලා තීන්දුව ගන්න එක නෙමෙයි. තාත්තා ගිහිල්ලා උදේට ඉන්නවා තෙල් පෝලිමේ, අම්මා ගිහිල්ලා ඉන්නවා ගෑස් පෝලිමේ, පුතා යවනවා කිරිපිටි පෝලිමට. මේකයි අද මේ රට ඇති වෙලා තියෙන තත්ත්වය. දැන් පහුගිය දවස්වල අපි ගිහිල්ලා මේ තත්ත්වය කිව්වා. මේ ඉන්න ඕනේ එක එක කට්ටිය, මේවා ඉන්න කට්ටිය ගිහිල්ලා ගෙනෝ නෑ මුණුත් තෙලවන්න ඕන කියලා. අපි හිතුවා දැන් මේකටයි අපිට එන්න කිව්වේ. අපි තීන්දුව කරා එක වචනයක් හරි අපිට වැරදි විදියට කිව්වනම් අපි ඇමතිකම් තියාගනින්නලා අපි එළියට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරනවා කියන අදහසින් තමයි අපි ගියේ. හුඟක් දේවල් කරන්නේ අශ්‍රයා ගියායින් පස්සේ ස්ථාලය වහලා දාන එක. අද නිලධාරීන් දේශපාලන නායකත්වයේ දෙන තීන්දුවක් පිළිගන්නේ නැහැ. මෙන්න මේ අර්බුදයේ තියෙනවා. මේ අර්බුදයේ රජයේ තේරුම් ගන්නට ඕන. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපිත් එක බාරයක් වුණා. අපිත් එක කිවිසුමක් අස්සම් කරා. හැබැයි බාරය ඔප්පු කරේ නැහැ. බාර ඔප්පු කරේ නැති එකේ ප්‍රතිඵල තමයි අද සෙට් එකක් ගන්න යන පොලිම. අද ගෑස් ටික නැහැ. අද තෙල් ටික නැහැ. අද ලයිට් ටික නැහැ. බඩු මිල ගියාට අපේ ආදායම එදා තිබුණ රුපියල් 25000 තමයි. කොහොමද ජීවත් වෙන්නේ මිනිස්සු? මේ දේශපාලනය කරන්න අපිට හම්බෙන්නේ නැහැ. තව කාලයක් මිනිස්සු හිතානින්ද පාරට බැස්සම ඒ පාරට බහින මිනිස්සුත් එක්ක අපිත් පාරට බහිනවා. හැර වෙන විකල්පයක් මට නම් තේරෙන්නේ නැහැ. අද රටේ ජනතාව හඳුලින් ජීවත් වෙන අවස්ථාවක් මේ අවස්ථාව. අපි ඵලයේ ලබා ගැනීම සඳහා හිතානින්ද ආණ්ඩු පෙරලන්න, හිතානින්ද ආණ්ඩුවක් හදන්න, එහෙම නැත්නම් ජාතික ආණ්ඩු කතාව පිළිබඳව නොයෙකුත් ආරංචි තියෙනවා ජාතික ආණ්ඩු හදන්න. ඒවට අපි සම්බන්ධ වෙන පිරිසක් නෙවෙයි. අද තිබෙන ආර්ථික අර්බුදයේදී පළවෙනි කාරණය තමයි අපේ හාමුදුරුවනේ ජාත්‍යන්තර සහයෝගය පිළිබඳව ප්‍රශ්නේ රටට. දැන් අද තිබෙන තැනින් අපි ගොඩ එන්න මූලික දේ තමයි ජාත්‍යන්තර හොඳ හිත දිනා ගැනීම. දැන් දේශපාලන වේදිකාවේ නැසුණු කතා. මම අනාවැකියක් කියනවා. තව මාස කීපයක් ඇතුළත අනිවාර්යයෙන්ම පෙට්‍රෝල් රුපියල් 300 වෙනවා. ඩීසල් ලීටර රුපියල් 250 වෙනවා. ලීටර 12 15 ගෑස් ලීටර රුපියල් 3500 වෙනවා. තව සති කීපයක් ඇතුළත. තව මාස කීපයක් ඇතුළත රුපියල් 4000ක් වෙනවා ගෑස් ලීටර. බැසිල් රාජපක්ෂ මුදල් නැමැතිවරයා කියනවා යුක්රේනයයි රුසියාවයි ගහ ගන්නවා. ඒකෙන් වෙන හානිය හින්දා අපිට මේ රටට සහන දෙන්න බෑ. යාණුවක් මොකටද? තව අපිට මාස 3ක් 4ක් යනකොට මේ ප්‍රශ්නේ සමතේකටපත් කරගන්න පුළුවන්. අද උක්‍රේනයේ සහ රුසියාවේ යුද්ධයත් එක්ක තෙල් ප්‍රශ්නේ, ගෑස් ප්‍රශ්නේ හා පිටි ප්‍රශ්නේ ඉතා බරපතල ලෙස හේතනින් ද රටට ලෝකයට දැනේ. හරි උජාරුවට කැබිනට් අමාත්‍යවරු කියනවා පාලන මිලක් නැහැ, ඒ ඉඳ ඔක්කොම වැඩි වෙනවා කියලා. අපි රජයට කියනවා වාම අත්‍යවශ්‍ය ආහාර සඳහා, වාම බේත්තික සඳහා පාලන මිලක් ගේන්න. ආසියාවේම අඩුම තෙල් බිල තාම තියෙන ශ්‍රී ලංකාවේ. මෙච්චර වැඩි වෙන්නේ ඉස්සෙල්ලා ටික ටික වැඩි කරගෙන ගියා නම් ප්‍රශ්නයක් නැහැ තමුන් ආන්සර් නේ. අපි අල්ලගෙන හිටියේ මේක අඩුවේයි කියලා බැරිම තැන තමයි අතරෙන්ද වෙලා. කෑම බීම නැහැ, ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, ගෑස් නැහැ, මේ හැම දෙයක්ම නැහැ. පාන් ගෙඩියේ මිලත් රුපියල් 30කින් වැඩි වෙලානේ. ආණ්ඩුවේ උද්දච්චකම වෙන මොකුත් නෙවෙයි. අපේ රටේ භාණ්ඩාගාරයේ තිබෙන විදේශ මුදල් ප්‍රමාණය අතිශයම සීමා සහිතයි. අපේ රටේ තිබෙන තෙල් ප්‍රමාණය අතිශයම සීමා සහිතයි. ඒ නිසා අපි මේවා ආරක්ෂා කරගත යුතුයි කියන තැන ඉඳලයි මුදල් අමාත්‍යතුමා ක්‍රියා කරන්නේ. බඩු තුනම ෆේල්, වැඩ කරන විරුවාද, ඒකේ තිබ්බේ වැඩි කරන විරුවාද කියන එක පිළිබඳව අපිට පොඩි ප්‍රශ්නයක් දෙනවා. අපි මා ජනාධිපතිරට මාසයක් කාලය දෙනවා. දැන්වත් දඩබ්බර පිළිවෙත් අතාරපල්ලා. තමා තමයි හොඳටම කරේ කියන අදහසෙන් එළියට බහැපල්ලා. තරව පාක්ෂික කණ්ඩායමක් ගෙනල්ලා කටවා කරලා රට කොහොමද ගොඩගන්නේ කියලා කියාපල්ලා. ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙලා තියෙනවා කියන එක අපි විතරක් නෙවෙයි විපක්ෂයත් කියනවා. දෙගමපිල්ල මැතිතුමාත් අමාත්‍යංශ ඉන්න කාලේ එතුමත් කිව්වේ තෙල් මිල වැඩි කරන්න කියලා. IOC සමාගම මිල වැඩි කරාට පස්සේ තෙල් සංස්ථාවත් මිල වැඩි කරගෙන යනවා. ඒ කියන්නේ දැන් IOC සමාගමේ තීන්දුව తీර්ණ වලට හිස නමන තත්ත්වයක් අද වෙනකොට ආණ්ඩුව උදා කරලා දීලා තිබෙනවා. ආර්ථික වශයෙන් තවදුරටත් මිනිසුන්ව පීඩාවටපත් කරන්න, බහඬ හංගන්න, ඒ වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙයි. දැන් මේවා කිව්වහම ඉතින් විනය පරීක්ෂණ එයි. මිනිසුන්ට අත්‍යවශ්‍ය බහඬ හිඟන ඒ වෙනුවෙන් අපි කතා කරන්න සූදානම්. අපි කියනවා ආණ්ඩුවට, රාජපක්ෂ ආණ්ඩුවට මේ රටේ ජනතාව ජීවත් කරවන්න බැයි නම් දෙයියන්ගේ පිටෙන් මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න ඇමරිකාවට යන්න අපිට කරන්න පුළුවන් අයිට මේක බාර දෙන්න.
කෙන්නියා කුරුණ්ඩන් කියනී ප්‍රදේශයේ පාලම්පාරුවක් පෙරළී මීට මාස 4කට පමණ පෙර පාසල් සිසුන් ඇතුළු 8 දෙනෙකු මිය ගියා. ඒ ආරක්ෂිත පාලමක් ඉදිකර තිබුණේ නැති නිසායි. මේ කේතවාචකය සිද්ධ වුණ ගමන් බලධාරීන් නිලධාරීන් පොරොන්දු දුන්නා පාලම හදන බවට. ඒත් තවමත් පාලමේ කණු විතරයි දකින්න ලැබෙන්නේ. මේ ඒ පිළිබඳ සියත අප සිදු කළ සොයා බැලීමක්. අනාරක්ෂිත පාලම්පාරුවක් පෙරළී කින්නියා කුරුණ්ඩන් කියනී ප්‍රදේශයේ පාසල් සිසුන් ඇතුළු 8 දිනකට දෙවි අහිමි වූ මහා කේදවාචකයේ සිදු වී අද වන විට මාස 4ක් ඉක්මවා ගොස් තිබෙනවා. පාසල් සිසුන් 6 දිනක ඇතුළු පුත්කලින් 8 දිනකට මෙලෙස සිය ජීවිතයෙන් එදා වන්දි ගෙවන්න සිදු වූයේ කින්නියා කුරුණ්ඩන් කියනී ප්‍රදේශයේ සිට නගරයට යන පාලමේ වැඩ කටයුතු ගැන බලධාරීන්ගේ අවධානය යොමු වූයේ නැති නිසායි. පාලමේ වැඩ කටයුතු නිමා වන තුරු කින්නියා ප්‍රදේශයේ ජනතාව එදා නගරයට ගියේ අනාරක්ෂිත පාලම් පාරුවකින් කුරුණ්ඩන් කෙනේ ජනතාව එදා දිගින් දිගටම කිව්වේ බලධාරීන්ගේ නොසලකිල්ල නිසා පුත්කලින් 8 දිනකට එලෙස දිවි අහිමි වූ බවයි. මේකට ආපු ඉංජිනේරු මහත්තුරු, ආදී මහත්තුරු, මේකට ආපු ඇමතිවරු මේ බම්බු ගහගෙන ඉන්නවද කියලා තමයි අහන්න තියෙන්නේ. මෙම කේදවාචකෙන් අනතුරුවත් ජනතාවට නගරයට යන්න කුරුණ්ඩන් කෙනේ පාලම ඉදිකරනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව සිය බලාපොරොත්තු දල්වාගෙන සිටියා. මෙම කේදවාචකයේ සිදුවී දින කිහිපයකට පසුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් කුරුණ්ඩන් කෙනේ ජනතාවට නගරයට යන්න බස් රථයක් යොදවනු ලැබුවා. එහෙත් එම බස් රථයට යාමට තමන්ට විශාල දුරක් යාමට සිදුවන බවයි ජනතාව පවසන්නේ. මෙවන තුරුත් තත්වය සෝචනීයයි. තවමත් කුරුණ්ඩන් කෙනේ පාලමේ ඉදිකිරීම කටයුතු අවසන් කර නැහැ. එදා දවසේ පටන් අද වන තුරුත් මෙම ස්ථානයේ කිසිතු සංවර්ධන කටයුත්තක් සිදු කර නැහැ. කුරුණ්ඩන් කණී මෙම පාලම එදා තිබූ තත්වයම තමයි අදටත් තිබෙන්නේ. මෙහි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම ජනතාවට ගමන් කිරීම සඳහා යාන්ත්‍රික බෝට්ටුවක් සූදානම් කර තිබුණා. නමුත් මේ මොහොත වන විට එයත් ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙම පාලම මේ මොහොත වන විටත් කිසිම ඉදිකිරීම් ආයතනයක් විසින් වැඩ කටයුතු ආරම්භ කර නැහැ. මේ පාලමේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දමා තිබෙන ආකාරයයි. පාලම ඉදිකරන තුරු ප්‍රදේශවාසීන් යලිත් తాවකාලිකව ඉදිකරගත් අඩිපාරක් සිය ගමන් සඳහා යොදාගෙන තිබුණත් එයත් අවදානම් බවයි වාර්තා වුණේ. இந்த பாலத்தின் அவலநிலையை கருத்தில் கொண்டு මේ පාලම හරි විදියට හදලා දෙන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා. මෙතන తాවකාලිකව හදලා තියෙන පාරත් හරි විදියට නැති නිසා මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. අපිට නගරයට යන්න හරි පාරක් නැහැ. වෙන විකල්පයක්වත් නැහැ. எந்தவித வசதிகளும் இல்லை. போக்குவரத்து வசதிகளும் இல்லை. තවත් ජීවිත ගණනාවක් නිකරුණේ වතුරේ පාවෙන්න ඉඩ නොදී වගකිව යුතු පාලකින් කඩිනමින් මේ අහිංසකයින් දිහා හැරී බලනු ඇති බවයි සියත අපගේ විශ්වාසය. මාතලේ ප්‍රදේශයේ දිකල ඇවිදින මන්තිරුවක් විවෘත කිරීමේ අවස්ථාවට අද යුද්ධ හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සහභාගී වුණා. සෞභාග්‍ය දැක්ම යටතේ මෙය ඉදිකර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍යමය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම ඇවිදින මන්තිරුව ඉදිකර තිබෙනවා. මාතලේ නගරය තුල පිහිටි ටීටී නානායක්කාර උද්‍යානය තුල ඇවිදින මන්තිරුව ඉදිකර තිබූ අතර එය අද ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා විසින් විවෘත කරනු ලැබුවා. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදේ නානායක්කාර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. ඇවිදීමේ මන්තිරුවක් නාගරික සංවර්ධන අධිකාරිය රට පුරාවටම මේ ආකාරයෙන් මන්තිරු සහ විවිධ ව්‍යාපෘති කරුන් ලබනවා. එහි එක් අංගයක් හැටියට තමයි මේ සැලකන්න පුළුවන්. ඉතාමත් ස්තුතිවන්ත වෙනවා නගර සභාවට නාගරික සංවර්ධන අධිකාරියට මෙවැනි තීරණයක් ගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයක් සමග ජනතාව වෙත මෙවැනි පහසුකමක් සැපයීමට කටයුතු කිරීම සැබැදී. ප්‍රවෘත්ති අවසන්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා
අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.